ආයුබෝවන් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් මම පොඩ්ඩක් කැලෑවට ඇවිල්ලා ඉන්නේ වන් ට්‍රී හිල් එකට. එතන ඉඳන් තමයි කතා කරන්නේ මගේ ගමන යන ගමන තමයි ඔයගොල්ලන්ට මම කතා කරන්නේ. අර මං හැමදාම කියනවා වගේ ඔයගොල්ලෝ කියන එක එක අය දෙන මාතෘකා යටතේ තමයි මම ඔයගොල්ලන්ට නිකන් අදහසක් ඉදිරිපත් කරන්නේ මේ YouTube එකේ. අද මට කතා කරන්න හිතුණා පොඩ්ඩක් ඇත්තටම මේට මයිග්‍රේට් කරන්න හේතු වෙන දෙයක් නෙමෙයි නිකන් පොඩ්ඩක් කතා කර කර යන්න හිතුණා කතා කරන්න හිතුනේ මෙන්න මේ මාතෘකාව යටතේ ඒ කියන්නේ අපේ කාලේ ක්‍රිකට් ඒ කියන්නේ අපේ තරුණ කාලේ ළමා කාලේ ක්‍රිකට් ගැන පොඩි විස්තරයක් කරන්න හිතුවේ මොකද ඒකට නිමිත්ත වෙන්නේ මේ ඊයේ කෙනෙක් මගෙන් අහලා තිබුණා මේ එංගලන්තේ ඉඳලා මං හිතන්නේ ડોක්ටර් කෙනෙක් එයා අහලා තිබුණා මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ડોක්ටර් කෙනෙක් අද තරඟයට සපෝට් කරන්නේ ලංකාවටද ඔස්ට්‍රේලියාවටද කියලා. ඊට පස්සේ මම උත්තරයක් ඇත්තටම දුන්නා එකේ මං ලිව්වා තරුණ කාලේ නම් විභාග නවත්තලා ගිහිල්ලා ක්‍රිකට් මැච් බලනවා. දැන් නම් එහෙම අපිට ගාණක් වත් නැහැ ක්‍රිකට් මැච් තියෙනවා කියලා. ඇත්තටම මේ මෙහෙම කිව්වම මොකද ලංකාවේ ඉඳන් කෙනෙක් මට ඊයේ මතක් කරා ආදරයට මැච් එකක් තියෙනවා ඔයා බලනවද කියලා අන්න ඒ වගේ. ඉතින් ඔය ටික නිමිති කරගෙන අපි කතා කරමු අපේ කාලේ ක්‍රිකට් ගැන. මං හිතන්නේ පොඩි රසවත් කතා ටිකක් කියන්න යන්නේ විශේෂයෙන්ම ක්‍රිකට් ගැනම විතරක් නෙවෙයි ඒ හා සම්බන්ධ කතා ඒ හා සම්බන්ධ අපේ ළමා කාලයේ කතා. එහෙමනම් පටන් ගමු. මම ඕගොල්ලෝ අරන් යන්නේ 1980 ගණන් වලට ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වේ ලැබිලා අවුරුදු කීපයක් දෙකක් තුනක් ඔය 81 82 83 ඔන්න ඔය වගේ කාලේ. එතකොට මමත් පොඩි ළමෙක් අපේ ගමේ හිටපු ඇත්තටම 7 8 9 පන්තිවල ඔන්න ඔය වගේ කාලේ ඉන්නකොට වෙච්ච සිද්ධි කීපයකුත් එක්ක. එහෙමනම් මම ඕගොල්ලන්ට ඒ කාලේ නම් ටිකක් මතක් කරනවා. ඒ කාලේ හිටි රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස්, සිද්ධත් වෙත්තමුණි ඔය වගේ කට්ටිය තමයි බැට්ස්මන්ලාට හිටියේ ඒ කාලේ. ඔන්න එතකොට අමල් සිල්වා එනවා කාලෙකින්, ඊට පස්සේ බ්‍රෙන්ඩන් කුරුප්පු එනවා. ඔන්න ඔය වගේ කාලෙක. ඔය කාලේ ඇත්තටම මම හින ක්‍රිකට් පිස්සෙක්. ඔය කාලේ විතරක් නෙමෙයි මම ඇත්තටම මේ ෆයිනල් එක්සෑම් කරනකොට, ඒ කියන්නේ 1996 වර්ල්ඩ් කප් ගහද්දී ෆයිනල් එක්සෑම් 96 වර්ල්ඩ් කප් ගහද්දි මම ෆයිනල් නෙමෙයි ඇත්තටම මං හතරවෙනි අවුරුද්දේ තුන්වෙනි හතරවෙනි අවුරුද්දේ ඔය කාලෙත් අපිට එක්සෑම් තියෙනකොට අපි එක්සෑම් අස්සෙන් ගිහිල්ලා මේ වර්ල්ඩ් කප් මැච් බලනවා. එතකොට මං කරාපිටියේ වෛද්‍ය පීඨය ඉගෙන ගත්තේ, මහමෝදර හොස්ටල් එකේ හිටියේ වෛද්‍ය ශිෂ්‍යනේවාක සිකාගාරේ. එතකොට හැමෝම ඉතින් ওই මැච් එක ගැන කළු සනත් බැට් කරන හැටි බලන්දේම දුවගෙන එනවා. මොනවා තිබ්බත් විභාග නෙමෙයි මොනවා තිබ්බත් මට මතකයි ඒ කාලේ තිබ්බ විභාගයක ලන්ච් එකට තිබ්බ බ්‍රේක් එකේ ඇවිල්ලා අර මේ කරාපිටියේ මෙඩිකල් ෆැකල්ටි එකේ තියෙන මේ කැන්ටින් එකේ තියෙනවා මුල්ලක ටීවී එකක්. ඔතන දැන් ඉතින් ඔතන ඉන්නවා අර ජ්‍යෙෂ්ඨ කට්ටිය ඉන්නවා නිකන් ලොක්කෝවාගේ. ඒගොල්ලෝ අර පළවෙනි හාන්සි පුටු එහෙම ඉස්සරහාම අල්ලගෙන ඉන්නා හිටියා. මට මතකයි දැන් ඒගොල්ලෝ සමහර අය ඇත්තටම එක්කෙනෙක් දැන් ඇත්තටම යා ෆොරෙන්සික් මෙඩිසින් ස්පෙෂලිස්ට් කෙනෙක් මේ ඔන්න බයික් එකක් එනවා බලන්න. බයික් එකක් නෙමෙයි දෙකක් තුනක් එනවා. මම පෙන්නන්න මේ පොඩ අයින් වෙන මම පල්ලයට එනවා. මේ කොල්ලෝ ට්‍රේල් බයික් එකකින් උඩට යනවා. මොකද මං කී කී ආවේ. එතකොට ඒ කාලේ ඔන්නෝම ජ්‍යෙෂ්ඨ කට්ටිය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෝ ඉස්සරහා පුටු අර හාන්සි පුටු අල්ලගෙන එහෙම බලනවා. මට මතකයි එහෙම කෙනෙක් එයා දැන් ඇත්තටම ෆොරෙන්සික් ස්පෙෂලිස්ට් කෙනෙක් පැතලොජිස්ට් ෆොරෙන්සික් පැතලොජිස්ට් හරි ෆොරෙන්සික් කවුද යාරි කියන්නේ මේ ජේඑම්ඕ කෙනෙක් අපේ හොඳ යාළුවෙක් ඇත්තටම අපි අයියා කියලා කියන මිනිහා අපේ ෆැකල්ටිගේ අපිට බැචස් දෙකක් විතර සීනීටිය මිනිහා තමයි ඉස්සර අර සීට් එකේම අල්ලන් ඉස්සරහම ඉන්නේ. ඉතින් අපි පිටිපස්සෙන් ගිහිල්ලා තමයි බෙන්ඩෝනි එයාගේ කරට පිටිපස්සෙන්. කොහොම හරි ඒ කොහොම වුණත් අපි ඇවිල්ලා මමත් ඇවිල්ලා දුවලා බල්ලා යනවා මැච් එක. ඒ කාලේ ගහන මැච් ඇවිල්ලා ඔය ලන්ච් අවර් එකේ එම්මෙන් දුවගෙන ඇවිල්ලා බල්ලා ලකුණු ටික ඔලුවට දාගෙන යනවා මේ විභාගස් යන්නේ වගේ පිස්සුවක් අපිට ඒ කාලේ තිබුණා. එතකොට මම ඇත්තටම ඔයිට වඩා පස්සට ඕගොල්ලෝ ගෙනියන්න හදන්නේ මගේ ළමා කාලේ. ළමා කාලේ ක්‍රිකට් ඔය දැන් ටෙස්ට් සත්ති ලැබිලා ක්‍රිකට් ගහනකොට, එතකොට මම බණ්ඩාරට සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්න ළමේ ඉස්කෝලේ ඇරලා අර නිල්පාට බෑග් එකක් පිටේ ඉල්ලගෙන ඕගොල්ලොන්ට මතක ඇති කාලේ එහෙම බෑග් තිබුණා අපිට අර මළු මේ සාක්කු ගොඩක් තියෙන
කවකට පෙට්ටි පෑන් අරවා මේ පිටිපස්සට දාගෙන අපි පිටේ එල්ලන් යන්න බෑග් එකක් අද්දකින්. එතකොට අන්නේ බෑග් එකත් එල්ලගෙන අපි බණ්ඩාරවිල සිංහගිරිය කියන තැන, ඒ කියන්නේ සිංහගිරි හෝටලේ තාමත් තියෙනවා හරියටම රවුන්ඩ් බෝඩ් එක ළඟ. ඔය හරිය තිබුණා මේ මේ ලොතරැයි කූඩු. අන්නේ ලොතරැයි කූඩු වල මැච් එක දානවා. ඉතින් එතකොට ඒ කාලේ වන්න මේ පාලිත පෙරේරා, ප්‍රේමසරාය පසිංහ ඒගොල්ලෝ ඉතින් ඔය ඊළඟට කමල් දේශප්‍රියත් හිටියා මට මතකයි. එයා තරුණ කෙනෙක් විදිහට ඒ කාලේ ආවා විස්තර විචාරකයෝ. එතකොට ඒගොල්ලෝ ඉතින් කියනවා නිල්වන් අහස් කුසක් දක්නට ලැබෙන්නේ ගාලු කොටු පෞරාන්ත්‍රයෙන් පන්දු යවන්න දිවෙනවා සාලි අහංගම ඔන්න ඔය වගේ නම් එහෙම කියනවා සාලි අහංගම චම්පක රාමනායක රවි රත්නායක රුමේෂ් රත්නායක. ඉතින් ඕන් ඔය කාලේ අපි ඉතින් මේ ඒ කාලේ ඇත්තටම අර්ජුන රණතුංග තමයි ඒ කාලේ හිටියේ බැට් කරලා මැච් එක දිනවන්නේ ඔය දවස්වල. එතකොට අපි අහගෙන ඉන්නවා ඉතින් අර ලොතරැයි කූඩු ළඟ ආගෙන ඉන්නවා හතරක් ගැව්වා මූරේ දානවා මිනිස්සු ගොඩක් අට අරගෙන බලන් ඉන්නවා. දැන් අපි පොඩි ළමයිත් ඔතන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් ගෙදර ගිහිල්ලා ගමේ ගියාම ඇත්තටම ගමේ හැමතැනම ටීවී නැහැ. අපේ ගමේ ඒ දවස්වල මුලින්ම තිබුණේ එක ටීවී එකයි, ඒක ගෙනල්ලා තිබුණේ මේ අපේ ගමේ මිනිහා ඇත්තටම කරුණවෑමියෙක් ගමේ බාබර් කියලා. ඒ අපේ ගමේ නෙමෙයි බාබර් වැඩ කරේ ටිකක් දුර එහා. කොහමරි බාබර් කියන එක්කෙනා ඒ කොණ්ඩ කපන එක්කෙනා ඇත්තටම ටීවී එකක් ගෙනාවා ඉස්සෙල්ලම. ඊට පස්සේ ඔය ටීවී එක ගෙනාවම දැන් මුළු ගමම ටීවී බලන්න ඔතෙන්ට එනවා. ඇත්තට මේ කාලේ ඔයගොල්ලන්ට මතකද දැන්නේ මුල්ම කාලේ ටීවී ආපු දවස්වල නන්දන වින්දන කියලා එකක් තිබුණා. බදාදර ඇටද කොහෙද තියෙන්නේ සින්දු කියනවා සින්දු යන වැඩසටහන. දැන් ඉතින් ඕක නන්දන වින්දන බලන්න මුළු ගමම එනවා. එතකොට ඒගොල්ලන් ගෙදර ඔය කරුණ මෑමියක ගෙදර මේ පැදුරු වතුරලා මිනිසුන්ට ඉතින් වාඩි වෙලා ඉන්න දෙනවා. අපිත් ගිහිල්ලා පොඩි කොල්ලෝ ඉස්සරහම වාඩි වෙනවා. ඊට පස්සේ මුළු සාලෙම පිරලා මිනිස්සු ඉන්නවා. ඊළඟට මිනිහා සෙනගෙනකොට මිනිහා බිස්නස් කාර්යය කොහොමද මාතර පැත්තේ මිනිස්සෙක් පහත ඒ පැත්තේ කොහමාරි. ඊට පස්සේ මිනිහා පොඩ්ඩක් මට මතකයි ඉන්ට්‍රඩියුස් කරා මිනිසුන්ගෙන් සල්ලි එකතු කරන්න වැඩක් මම හිතන්නේ එක්කෙනෙක්ගෙන් රුපියලක් ගන්න හරි කොහමාරි ඔන්න ඔය වගේ මොකක් හරි කතාවක් ගියා. එතකොට ඉතින් අපි යන්නේ ඊට පස්සේ. එහෙම නැත්තම් මම ඒ කාලේ දැන් ඔය නන්දන වින්දන බලන්න රැහැට යනවා මිනිස්සු ඒ ගෙදරට. අපේ ගෙදර ඉඳන් පොඩ්ඩක් පල්ලෙහාට යන්න ඕනේ ගම මැදට. ඊළඟට මැචස් ගහනකොට ක්‍රිකට් මැච් ගහනකොට කෙලින්ම යනවා අපි ඉතින් ගිහිල්ලා ක්‍රිකට් මැච් එක බලන්න. මේ මැච් එක බලන්න ආවා මේ අයියා කියලා. ඉතින් ඒක දරස් කෙල්ල කොල්ල වරුම් මෙන් ඉන්නවා පොඩි ළමයි. උන් ඉතින් ඔන්න අපිට සීට් එකක වාඩිලා බලන්න පුළුවන්. ඉතින් ඔහොම මැච් එක බලනවා. ඒ කාලේ තමයි ඔන්න ඔය ලංකාවෙ එච්චරම දිනන්නේ. ඒ වුණාට මට මතකයි රවි රත්නායක ඕපනර් කෙනෙක් විදිහට ට්‍රයි කරා. ඊළඟට ඔය සාලිය අහංගම බෝල කෙනෙක් විදිහට ආවා. ඔය වගේ තිබ්බ කාලේ. ඊට පස්සේ ඔන්න ඔය පළවෙනි ටීවී එක ගමේ. ඊට පස්සේ දෙවෙනි ටීවී එක අපේ ගමට එනවා. ඒ කියන්නේ අපේ අම්මලා ගමට. ඒ කියන්නේ දැන් අපේ ගම මාර බැද්ද තාත්තලා අපේ ගෙවල් හදලා තියෙන මාර බැද්ද කියන ගමේ බණ්ඩාරෙල. එහෙ තමයි ඔය ඔය කියන ඔය සිද්ධිය තිබුණේ ටික. ටීවී එක ඇවිල්ලා තිබෙන නන්දන වින්දන බලන්න එහෙම අපි ගියේ. ඊට පස්සේ දැන් අම්මලා ගම, ඒ කියන්නේ අපේ නෑදෑයෝ ඉන්න ගම ඔක්කොම. දැන් අර ගමේ අපේ නෑදෑයෝ ගොඩක් නෑ. එක පවුල් කීපයක් ඉන්නවා තාත්තලාගේ පවුලේ. අනිත් අය අපේ නෑදෑයෝ නෙවෙයි. දැන් ඔය කරුණවෑමියම අපේ නෑදෑයෝ නෙවෙයි. ඒ වුණාට අපි ගිහිල්ලා බලනවා. ඉතින් රෑත් යනවා, දවලුත් යනවා. ඕන වෙලාවක ගිහිල්ලා ටීවී බලන්න පුළුවන් මේ පොඩි ළමයින්ට. තරුණත් නෑ. අවුරුදු 13 14 කොල්ලනේ. ඊට පස්සේ ඊළඟට අරහෙට දැන් ඔන්න ඒ ගෙදර ඇවිල්ලා ඇත්තටම කිරිවරුවේ දඹකොට වගුර කියලා මිනිස්සු කියනවා අපේ අම්මලා ගමේ. ඒ කට්ටිය ඉතින් අපේ නෑදෑ දඹකොටේ මුත්තා ආතම්මා කියලා එහෙම කියනවා. අපි අහවල් මාමා අහවල් නැන්දා කියලා එහෙම කියනවා. එතකොට දැන් ඔන්න දැන් මං එහෙට යන්න පටන් ගත්තා. ඊළඟට එහෙට ටීවී එකක් ගෙනාවා කියලා ආරංචි වුණාම දැන් බාබර්ට වඩා ඇත්තටම අපිට අරගොල්ල සමීපයින් ඉතින් නෑදෑයොත් වෙනවනේ අම්මලාගේ පැත්තෙන්. ඊට පස්සේ ඕක කොහොමද අපේ ආතම්මලා ගෙදරට යන පාරේ තියෙන්නේ. අපේ ගෙදර ඉඳන් අපේ ආතම්මලා ගෙදරට යන පාර අයිනේ තමයි ඔය ගෙදර තියෙන්නේ. බල්ලෙක් එහෙම ඉන්නවා. බල්ලා හිටියට ඉතින් බල්ලා අපිත් එක්ක ෂේප් නම් යන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න දැන් ඔන්න මැච් එක යන දවස්වලට මං උදේම යනවා. ක්‍රික් මේවා මැචස් කියන්නේ මේවා ඇත්තටම ටෙස්ට් මැච්. දවස් පහේ මැච්. ඊට පස්සේ උදේම ගිහිල්ලා දැන් ඔන්න ටෙස්ට් මැච් එක බලනවා. මට මතකයි මං දැන් ගිහිල්ලා බලාගෙන ඉන්නකොට මං දැන් දඹකට මුත්තත් වාඩිලා ඉන්නවා. එයා කොහොමද ටිකක් වැඩිය අතපය හොලවන මහන්සි වෙන කෙනෙක් නෙමෙයි. එයා නිකන් මම දැන් කුඹුරු එහෙම ගොඩක් තිබුණා. ඒවා කුලියට එහෙම දීලා ඒ වගේ ආදායම හම්බෙච්ච කෙනෙක්. ආතම්ම හරියට මහන්සි වෙනවා. ආතම්ම හරි ප්‍රියමනාපයි දඹකොට. මං හරි ආස චරිතයක්. එතකොට මේ
මුත්ත දැන් ඔන්න වාඩි වෙලා ඉන්නවා ටීවී එක ඉස්සරහා. ඊට පස්සේ මමත් යනවා ආ පුතා ආවද කියලා. දැන් මාත් බලනවා ටීවී. ඊට පස්සේ උදේ ගියාම අරගොල්ල සමහරට ඒ මුත්තට තේ එකක් දෙනකොට මටත් තේ එකක් දෙනවා. දැන් ඕකක් දීගෙන කොහම හරි ඉන්නකොට ඔන්න මම එක දවසක් ගියාම ඒ මුත්තා කියනවා පුතා මම මේ හරි කැමති මේ කෝසල කුරුප්පු ආරච්චිට කියනවා. හරිද? ඒ කියන්නේ දැන් මෙයා කියනවා මම හරි කැමති කෝසල කුරුප්පු ආරච්චිට කියලා. මම බැලුවා මේ කවුද කියලා. එතකොට මේ අලුත ආපු බෝල කෙනෙක් එදා තමයි මේ මැච් එකට දාලා තියෙන්නේ. කෝසල කුරුප්පු ආරච්චි මිනිහා පළවෙනි මැච් එකේම විකට් 4ක් හරි 5ක් හරි ගත්තා. මට මතක හැටියට රට ඕස්ට්‍රේලියාව හරි පකිස්තානෙ හරි ওই දෙකෙන් එකක් කොහමද දැන් මේක අස්ගිරිය ක්‍රීඩාංගණයේ තිබෙන ලස්සන ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ දැන් මෙයා මේ කෝසල කුරුප්පු ආරච්චිට දැන් ආදරය වෙලා මේ මුත්ත දන්න ක්‍රිකට් එකයි තින් දැන් එයා දන්න ක්‍රිකට් එකකුත් නැහැ මම දන්න ක්‍රිකට් එකකුත් නැහැ කියන්නේ මමත් ආයේ කොහෙවත් ක්‍රිකට් ගහපු කොල්ලෙක් නෙවෙයි අපි ඒව හවසට බෝල ගහනවා කොල්ලෝ සෙට් වෙලා අර පිටපළු බැට් එකක් එහෙම අදාගෙන ඉතින් දැන් මේ දැන් මේ මුත්ත කියනවා පුතා මං හරි කැමති මේ කෝසල කුරුප්පු ආරච්චිට කියනවා බැලුවම දැන් විකට් අතර මාතා ඔව් ඔව් මුත්ත කියලා ආ විකට් ගත්තා නේද කියලා ඔන්න දැන් බලාගෙන ඉන්න ඊට පස්සේ ඔන්න කෝසල කුරුප්පු ආරච්චි ටිකක් වෙලාවක් කෙනෙකුට අර ගොල්ලන්ගෙන් වදිනවා ටිකක් වෙලාවක් ඊට පස්සේ දැන් ඔන්න අරයාගේ ආකර්ෂණේ නැති වෙනවා ඊළඟ දවසේ යා කියනවා පුතා මාරයි මේ ශාලිය අහංගම නියම බෝල කෙනෙක්නේ පුතා බලන්නකෝ මිනිහා විකට් හතරක් ගත්තනි පහක් ගත්තනි ඔන්න එතකොට ශාලිය අහංගමත් ඔය කාලේ තමයි ෆීල්ඩ් එකට ආවේ ඊට පස්සේ ආයෙ දවසක් කියනවා මම ආසයි චම්ප කරාම නායකට ඔන්න ඔහොමම කියනවා ඉතින් ඔය වගේ කාලයක් අපිට තිබුණා එතකොට ඒ කිරිවරුවේ මැච් බලන්නේ අපේ ඥාතියගේ ගෙදර. ඉතින් ගිහිල්ලා මැච් එක බලනවා. උදේ ගියාම ආයේ මන් දැන් රෑ වෙලා තමයි එන්නේ. සමහරට දවල් කන්න අපේ ආතම්මලා ගෙදරට යනවා. එතරම් උඩා ගෙදර. ගිහිල්ලා දවල් කෑම එහෙන් කහලා ආයේ අර මුත්තත් එක්ක සෙට් වෙනවා මැච් එක බලන්න. දඹකොටේ මුත්තා. මේ මම කියන වීඩියෝ එක අපේ ගමේ අය බලනෝ නැහැ. ඒගොල්ලන්ට මේක මතක් වෙයි. දඹකොටේ මුත්තා දැන් නම් ජීවිතුන් අතර නැහැ මම හිතන්නේ. හරි හොඳ අහිංසක චරිතයක්. පොඩ්ඩක් නිකන් වැඩි අතපය හොලවන්න කැමති නැති ටිකක් කම්මැලි චරිතයක් කිව්වත් හරි. හැබැයි යාට ලස්සන දුවල ගොඩක් එහෙම හිටියා නැන්දලා අපිට නැන්දලා වෙන අය නැත්තම් පුංචිලා වෙන අය ඒගොල්ලෝ ඉන්නවා දැන් හොඳට ජයටි ඉන්නවා ඒ ගමේ ඒගොල්ලන්ගේ සමහර ලොකු ලොකු තනතුරු දායන අය ඉන්නවා කොහොම හරි ඒ අය කාටවත් මේ නිග්‍රහය කරන්න නෙමෙයි මම මේ කියන්නේ නිකන් අපි මුත්ත ගැන අපිට තියෙන ආදරේ තමයි මම මේ ප්‍රකාශ කරන්නේ ඇත්තටම මේ එයා ඉතින් ඔහොම කියනවා කෝසල කුරුප්පු ආරච්චි හරි හොඳ ළමයා මේ සාලිය හංගමට මම කැමති ඒ කියන්නේ මේ මැච් එක දිහා බලලා අන්න එහෙම ක්‍රිකට් ලංකාවේ ගම්වල ඇහැට ක්‍රිකට් දැකලා නැති බෝලයක් ලෙදර් බෝල ගැන නිකන් හීනකින්වත් දැකලා නැති මේ අපි වුණත් එහෙම ලෙදර් බෝල එහෙම ඉස්සර බණ්ඩාරවල දිහා තිබුණේ නැහැ දැන් නම් කට්ටිය මට පේනවා බණ්ඩාර සෙන්ට්‍රල් සෙන් ජෝසප්ස් ඒ වගේ ක්‍රිකට් මැච් කියලා බිග් මැච් කියලා මිනිස්සු වාහන වලින් කෑකෝක ගහ යනවා අර බිග් මැච් ෆීව වගේ ලංකා බණ්ඩාරවලත් ඒ වගේව කරනවා පේනවා ඒ කාලේ ඉතින් එහෙම ඒවා තිබුණේ නැහැ අර කියන්නේ අපේ කාලේ ඕව නැහැ කියලා ඉතින් ඔන්න අපේ කාලේ ඕව නැහැ අපේ කාලේ අපි ක්‍රිකට් මැච් බලන්න ඔන්න ඔය වගේ අනුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ටීවී වලට එබුණා පස්සේ ඉතින් ඇත්තටම මේ ඔන්න ඕගොල්ලන්ට අපේ චරිත ගැනත් පොඩි අවබෝධයක් එයි එතකොට මමත් ඒ දවස්වල ඉතින් තරුණ පොඩි ළමයා වුණාට එළවලු එහෙම අදලා ටිකක් අපි අම්මලාට එහෙම ටිකක් ආර්ථික සහයක් දෙනවා ඒ වගේම අපේ අයියත් කොහොම හරි මිනිහත් ඔය වගේ පොඩි වගාවකට සෙට් වුණා ඊට පස්සේ මිනිහාගේ පළවෙනි වගාව දාලා ඒකෙන් එයාට තක්කාලි හැදිලා හොඳට ඒක සරු වෙලා කොහොම හරි එයා ඊට පස්සේ ඒවා විකුණලා එයා ඉස්සෙල්ලම ගිනාවේ ඇත්තටම පොඩි අර 2 in 1 කියලා නැෂනල් පැනසොනික් කැසට් එකක් ගිනා. ඔන්න එතකොට ඒකෙන් අපිට මැච් එක අහන්න පුළුවන්. නැත්නම් අපිට ඉස්සෙල්ල රේඩියෝ තිබුණා. ඔය යුනික් රේඩියෝ අර මෙයා ගෙදර තිබුණා. ඒ වුණාට ඒකෙන් මැච් එක අහනවට වඩා අපි කැමති ඉන්නේ මැච් එක බලන්න ගිහිල්ලා. ඉතින් ඒකට තමයි අර ගෙවල් වලට ගියේ. ඊට පස්සේ ඔන්න අයියා පැනසොනික් නැෂනල් පැනසොනික් 2 in 1 ඒ කියන්නේ අර ස්පීකර්ස් දෙකක් තියෙන. සහ කැසට් එකයි රේඩියෝ එකයි තියෙන. ඩබල් ස්පීකර් තියෙන. කැසට් එකක් ගෙනවා. මම හිතන්නේ ගෙවන්නද කොහෙද ගෙනාවේ බණ්ඩාරවල්ලේ තිබුණු මේ ලොකු කඩේකින් ওই ගුණසිරි විජේසිරි අර ඔමෙ කියලා තියෙනවා. අන්න ඒ වෙහකින් ෆයිනෑන්ස් කළා හරි කොහොම හරි. ඊට පස්සේ ඊළඟ වගාවේ මිනිහා ගෙනාවා කළු සුදු ටීවී එකක්. මට මතක විදියට ඔය නෙක් හරි මොකක් හරි නෙක් හරි එහෙම නැත්තම් පැනසොනික් හරි ඔය වගේ ටීවී එකක් ගෙනා දැන් අම්මට ගෙනල්ලා දුන්නා කළු සුදු ටීවී එකක්. ඒත් ඔය 80 ගණන් වල අග හරි 80 ගණන් වල ඇත්තටම මුල ටිකක් මැද හරි 83-84 ඔය වගේ කාලේ වගේ 2-3 කොහොම හරි. එතකොට අපේ පැති වලට මේ විදුලිය නැහැ. මේ දැන් ඊයේ පෙරේද අපේ නෝනා මතක් කරා පුතාට මේ ඊයේ රෑ ඇත්තටම අපිට මෙහි ලයිට් ගියා. මොකද මෙහි මේ පොඩි වෙලාවක්
ඒකට හේතුව ඊයේ රෑ එහෙනම් මේ දැනටත් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති හුළඟ එනවා හයියෙන් මේ ඊයේ තන්ඩර්ස්ට්‍රෝම් එනවා මේ අකුණු ගහනවා හුළඟයි වැස්සයි ඊට පස්සේ කොහොම හරි මේ අපි ඉන්න ලේන් එකයි ඔය පාරවල ලේන් කිව්වර මේ නිකන් පොඩි පාරක් නෙමෙයි ඒකට ජෝකින් ලේන් කියලා ටිකක් ලොකු පාරක් කොහොම හරි ඒ පාරයි තව පාරවල් කීපයකයි ලයිට් නැති වෙනවා ඊට පස්සේ මට SMS ආවා ඔන්න මේ පවකෝ ඒ කියන්නේ මේ කම්පැනි එක දන්න දැන් ඕගොල්ලන්ට ලයිට් නැහැ කියලා අපි මේක හෙට එළිවෙන් ඉස්සෙල්ලා හදනවා කියලා ඔන්න මැසේජ් ආවා දැන් මේ රෑ 9ට විතර ඊට පස්සේ 9ට ඇත්තරම ලයිට් ගියාට ඊට පස්සේ 11 වෙනකොට මේගොල්ලෝ මහා වැස්ස වහිනවා අකුණු ගහනවා ගස් කඩන් වැටෙනවා අතු කඩා වැටිලා ඒ වුණාට මේගොල්ලෝ 11 වෙනකොට ලයිට් හදලා يعني රෑම 9යි 11යි අතර කොහොම හරි ලයිට් හදලා අපිට පවර් ආපහු දුන්නා එතකොට අද උදේ මට ඇහුණා නෝනා කියනවා ආ පුතා දන්නවද අපි ඒ කාලේ ලාම්පුවෙන් පාඩම් කරේ මම කිව්වා අපිත් ඉතින් ලාම්පුවෙන් තමයි පාඩම් කරේ ඒකලා නෝනා කියනවා දැන් අපිට යු චිමිනිය හැම හොදන්න ගියා මේ පා වෙනවා එතකොට මගෙත් එහෙම අපේ කාලෙත් චිමිනිය හොදන වැඩේ අපේ ගෙදර එක්කෙනෙකුට බාර දෙනවා අක්කට හරි මට හරි ඊට පස්සේ පහන තියෙන වැඩේ මට මතකයි ගෙදර පහන තියෙන එක මම ඊයේ පෙරේද අම්මා එක්කත් කිව්වා පහන තියෙන වැඩේ කරේ මම පහන තියෙන එකයි ලාම්පු පත්තු කරන එකයි ওই දෙක කරන්නේ එක්කෙනෙක් එතකොට චිමිනි හොදලා ඒව මේව කළා ලාම්පු තෙල් දාලා ලාම්පු පත්තු කළා ඒ පහන තියෙන තැනට එනකන් ඒ වැඩේ එක්කෙනෙක් කරනවා ඊට පස්සේ ගෙදර මිදුළු අතු ගන්න එක්කෙනෙක් ඉන්නවා මල් වලට වතුර දාන්න තව කෙනෙක් ඔය වගේ ගෙදර ඉන්න අයට වැඩ බෙදලා තිබුණා අම්මා එතකොට මේ අපේ අම්මා තාම හොඳ සනීපෙන් ඉන්නවා අද උදේත් මම කතා කරා අම්මා එක්ක අද දවස් වැඩට ලැනගම මේ ඊට පස්සේ අම්මා ඔය වගේ වැඩ කරන්න දීලා ඉතින් දැන් ඔය අපේ නෝනා කියන්නේ තේගොල්ලන්ගේ ගෙදර තත්වෙනේ ඒගොල්ලන් ගෙදර අක්කයි නංගි ඉන්නවා එතකොට අක්කට එක වැඩක් දෙනවා ඉතින් නංගිට එක වැඩක් එහෙම බාර දීලා ඉතින් ඒක අරගොල්ලන්ට චිමිනි හොදන්න එහෙම දවසින් දවස අපිටත් එහෙම අද ලාම්පු පත්තු කරන එක්කෙනා හෙට පහන තියනවා එහෙම නැත්නම් හෙට මිදුළු අතු ගන්නවා ඔය වගේ වෙනස් වෙනවා වැඩ මේ ඉතින් දැන් ඕක අපේ පුතාට මතක් කරා මෙයා අපි ඒ කාලේ මේ මෙහෙමයි ලයිට් තිබුණේ නැහැ පුතා කියලා. එතකොට දැන් අපේ ගෙදරත් මම දැන් ආපහු ඔයගොල්ලෝ අතීතයට අරන් යනවා. එතකොට අපේ ගෙදරත් මම ඒ ලෙවල් කරනකොට එහෙම ලයිට් තිබුණේ නැහැ. අපි එතකොට දැන් ලයිට් ගණිද්දී ඇත්තටම මම තමයි ගෙදර අර මම තමයි හොඳටම කරේ කියලා ඔන්න දැන් මම තව එකක් කියන අපේ ගෙදර වයරින් කරන්න අවශ්‍ය වියදම් කරේ මම තමයි. එතකොට මම උසස් පෙළ කරලා ඉවර වෙච්ච ශිෂ්‍යයෙක්. ඒ වුණාට මං ගාව සල්ලි තිබුණා. ඔය වගේ කරලා රොමයා කරලා කොහොම හරි ඉතින් ටියුෂන් ගුරුවරයෙක් මං ඒ දවස්වල උගන්වනවා ළමයින්ට. ඕවගෙන් කොහොම හරි මේ මං අපේ ගෙදර අයට ලයිට් ගන්න යනකොට වයරින් එක මගේ යාළුවෙක් තමයි කරේ. එයා දැන් ඩෙන්ටිස් කෙනෙක් දත්දොස්තර කෙනෙක් ලංකාවේ. එයා තමයි වයරින් කරපු එක්කෙනා. මිනිහා මට නිකන් වයරින් කරලා දුන්නා. මං වයරින් බඩු ගෙනත් දුන්නා. මට මතකයි 11,000ක් වගේ. ඊට පස්සේ අපි කොල්ලෝ ටික මට මොනවත් වයරින් වැඩ බෑ. ඒ වුණාට අරුන් එක්ක එකතු වෙලා අපි ඔය වයරින් එක ගැහුවා දවස් දෙකෙන්ද කොහෙද මමත් නිකන් හෙට මෙට ඇවිදවිදි හිටියා මගේ සාමාන්‍ය ක්‍රමේ වැඩ නොකර හෙට මෙට නිකන් කතා දදා යන එක කොහොම හරි ඉතින් මං කියන්න ආවේ එතකොට අපිට ඒක ලයිට් තිබුණ නැහැ එතකොට මෙතනින් යන් අර අයියා ගෙනාපු ටීවී එකට අපි කාර් බැටරියක් ගෙනල්ලා තමයි ඒක චාර්ජ් කරගන්න ඕනි සති දෙකෙන් දෙකට වගේ එතකොට ඒක චාර්ජ් කරගෙන තමයි අපි බලන්නේ එතකොට ඔන්න අපි මැච් බලන්න එහෙම අපේ ටීවී එකෙන් බලන්න ගත්තා ඊට පස්සේ එතකොට ඉතින් බැටරිය ගෙවෙනවා කියලා අම්මා කෑ ගහනවා උඹ මැච් එක බලන්න එපා බැටරිය ඉවර වෙයි කියලා කොහොම හරි අයියායි මමයි දෙන්නම ඉතින් ක්‍රිකට් පිස්සෝ ඒ දවස්වල ඊට පස්සේ අපි දෙන්නම මේ ක්‍රිකට් මොනවාද ඒවට කියන්නේ විස්තර විචාරේම කරනවා ගමේ ගහන මැච් එකේ දැන් අයියා බැට් කරනකොට මම ඔන්න විස්තර විචාරි දෙනවා ඒ වගේ අපේ ගමේ හිටපු කොල්ලෝ ඇත්තටම බණ්ඩාරලට ඔක්කොම ගියේ ටවුන් එකට ඒ වුණාට හවසට අපි සෙට් වෙනවා අපේ ගමේ පිට්ටනියට ක්‍රිකට් ගහන්න. එතනට කියන්නේ තෙලිහාවව කියලා. තෙලිහාව පිට්ටනිය. හවසට ක්‍රිකට් ගහනවා. ගෙදර එන්නේ රෑ 6 මාට් විතර. එතකොට ඉතින් කියනවා ඔන්න හරවා පාරක් කෙල්ල කරා පන්දු ඇදි ගියා වැලට උඩින් ඇදි ගියා ලකුණු 6යි 4යි අර එමි කී කියා කෑ ගහනවා. විස්තර විචාරේ. ඊට පස්සේ මන්ට මතකයි මම මේ රුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අපි සෙකන්ඩ් ඉයර් එකට ගියාට පස්සේ ෆස්ට් ඉයර් එකයි සෙකන්ඩ් ඉයර් එකයි අතර සුහද ක්‍රිකට් තරඟයක් තිබුණා. ඒකෙත් විස්තර විචාර කරේ මම තමයි මගේ විස්තර විචාරය අහලා මිනිස්සු නිකන් hina වුණා බඩවල් අල්ලන් ඒ කියන්නේ මොනවා නරක වචන කිව්වේ නැහැ ඇත්තටම. ඒ වුණාට මේ හොඳට විහිළු hina යන විදිහට ඒ විස්තර විචාරය හදලා මම කරා. ඉතින් මේ එතකොට ඔන්න ඕකයි කතාව අපේ කාලේ තරුණ කාලේ ක්‍රිකට් කිව්වම ඔන්න ඔහමයි. ඒ කියන්නේ පොඩි කාලේ මම මේ
අර වගේ අපේ මුත්තලා එක්ක එහෙම නැත්නම් අර ගමේ වෙන මේ කරන වෑමියෙක්ගේ ගෙදර ගිහිල්ලා හරි ඕම එහෙම මැච් බැලුවා පොඩි කොල්ලා ඊළඟට බණ්ඩාරවල සිංහගිරිය ළඟ හිටගෙන මැච් බලනවා ගෙදර එන්නේ නැතු මැච් අහනවා ගෙදර එන්නේ නැතු මේ රැය වෙලා තමයි ගෙදර එන්නේ මැච් එක ඉවරුනාම අර්ජුන හයේ පාරක් ගාලා මැච් එක දිනනකන් එහෙම ඉඳලා තමයි එන්නේ එතෙන්ට වෙලා ඒ පෙට්ටිය ළඟට වෙලා බස් එකට නගින්නේ නැහැ මැච් එක අහනවා ඊළඟට අර වගේ කාලයක් තිබුණා හවස ඇවිල්ලා අපි ක්‍රිකට් ගහනවා ඊළඟට අපේ අර කිව්වා වගේ ගෙදර ටීවී එක ගත්තට පස්සේ අම්මගේ බැනුම් අහා මැච් බලනවා අන්තිමට ඕය වෙනුවෙන් සෑහෙන කාලයක් ක්‍රිකට් වෙනුවෙන් නිකන් අහන්න බලන්න ඒවට වැය කරා දැන් මම ওই අතීතයයි වර්තමානයයි පොඩ්ඩක් ගලපන්නම් දැන් මම ඉන්නේ බන් ඕස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නුවර ඇත්තටම අපේ නෝනාට හම්බෙලා තිබ්බා මිනිස්සෙක් උස සුදු මිනිස්සෙක් මේ කඩේකදී කඩේකදී හම්බෙලා එයා ආයු ෆ්‍රොම් ශ්‍රී ලංකා කියලා කොහොම හරි කතා කරලා එයා කියලා තිබ්බා මම තමයි රවි රත්නායක කියලා. ඊට පස්සේ අපේ නෝනා දැන් එයා මෙයාව ගණන් අරන්නේ ආ රවි රත්නායක. ආ ඕකේ ඕකේ. ආ දැන් ඔයා කොහෙද ඉන්නේ? ආ මම මේ බෙන්ඩි වෙන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ මම මෙහි ඉන්නේ කියලා එයා කියලා රවි කියලා. ඊට පස්සේ මගේ ගෙදර ඇවිල්ලා කිව්වා මේ මට රවි රත්නායක කියලා මිනිස්සෙක් හම්බුණානේ මිනිහා කිව්වා මම තමයි රවි රත්නායක ඔයා දන්නේ නැද්ද මාව කියලා. මං කිව්වා ඊට පස්සේ මං නෝනාට කිව්වා යකෝ නම්බර් එක අරන් එන්න එපා. ඔය මිනිහා වටින මිනිස්සෙක් මේ හොඳ ක්‍රිකට් කෙනෙක් ඒ කාලේ අපි ගෞරව කරපු අපි වැඳගෙන මැච් බලපු මිනිස්සයා කියලා. ඒ කාලේ රවි රත්නායක පීක් එකේ ඉඳිද්දී එයා හොඳට මේ බැටින් බෝලිං තුන් ඉරියව්වෙන්ම දක්ෂකම් දක්වද්දී ලංකාවේ එයා එකපාරම ඕස්ට්‍රේලියාවට ආවා. මොකට ආවද මොකක් හින්දාවද කොහොමද දන්නේ නැහැ. මම හිතන්නේ එයාගේ නෑද ඇවිල්නවා. රවි ඉන්නේ දැන් මෙහි බෙන්ඩිගෝ. මට තාම හම්බෙලා නැහැ. මම ඇත්තටම මට ඔයා එයා අඳුරන අය ඉන්න පුළුවන්. මට නම්බර් එක හොයාගෙන කතා කරන්න පුළුවන්. කොහොම හරි ඔක කරන්න ඕනේ නැහැ. දැන් ඉදිරියේ ඔය සෙන්සුරා දෙරිදාවක ඔකට පොඩ්ඩක් මහන්සියෙන්න ඕනේ. ඉතින් දැන් අපේ නෝනට හම්බෙලා කඩේකදී එළවලු කඩේකදී හම්බෙලා එයා එළවලු තෝරනවා මෙයාත් එළවලු තෝරනවා අන්තිමට දෙන්න කතා කරලා තිබුණා ඒ වුණාට මේ අපේ නෝනා නම්බර් එක අරන් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ හේතුව මේ මෙයාට එච්චර ඉතින් ක්ලික් වෙලා නැහැ නේ කවුද කියලා මං කෝ අපරාධේ මේ වටින මිනිස්සෙන් නියම් අපිට කතා බහ කරලා ඉන්න තිබ්බා කියලා කොහම හරි ඔය ගැන වෙන්ඩ ඕනේ යන්න. එතකොට රවි මෙහි ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ තව ඔය මම අහලා තියෙන විදිහට දිල්ෂාන් සනත් ඔය වගේ කට්ටියක් දැන් ඔස්ට්‍රේලියාවේ එක එක ටීම් වලට මේ මම දැක්ක කොහේ හරි මේ ඇඩ් එකක් හරි මොකක් හරි යනවා. ඒගොල්ලෝ ඔක්කොම මම හිතන්නේ සනත් කෝච්ද කොහෙද හෙඩ් කෝච්ද කොහෙද එක ටීම් එක. ඒ ටීම් එකේම දිල්ෂානුයි උපුල් තරංගයිත් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඔන්නෝම අපේ ක්‍රිකට් විස්තර ඒ කාලේ ඕගොල්ලෝ ඉනාවේ මේ අකා මේ මනුස්සයා මේ කියන ඒවා කියලා මම ඇත්තටම අර කිව්වා වගේ තරුණ කාලේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් වගේත් වැඩ කරා විහිළුවට වගේ කැම්පස් එකේයි ගමේයි අරවා මෙයා නිකන් ඒ වගේ සෙල්ලම් දැම්මා. ඊට පස්සේ අපි හොඳට ක්‍රිකට් බැලුවා වැඩ පාඩු කරන් ගින් ක්‍රිකට් මැච් බැලුවා. දැන් ඉතින් ඕක බලන්න ඕනේ මං අද ගිහිල්ලා ක්‍රික් ඉන්ෆෝ එකවත් බලලා පොඩ්ඩක් ඒක ගැන අයිඩියා එකක් ගන්නවා. දැන් තව පොඩ්ඩකින් ඊට පස්සේ මේ වීඩියෝ එකත් ඕගොල්ලන්ට බලන්න අප්ලෝඩ් කරන්න. එහෙමනම් සියලු දෙනාට ජය වේවා.